അത് ഈ ആവേ അമ്മാ ആവേ ഈയേ മേ വെറുതി പ്രവൃത്തിയാ പാലുണാ മാധ്യേ අපි ගෙවල් බාර දීලා නැහැ කියලා නිල්ලි මාස බාර දීලා නැහැ කියලා. ඇත්තටම අපි ආණ්ඩුව වෙනස් වෙච්ච දවසේට සතියක් ඇතුළත මේ සියලුම දේවල් නිවැරදි කරලා මේ රාජ්‍ය පරිපාලන මාත්‍යාංශයට බාර දීලා තියෙනවා. ඒ බාර දීපු මේ තියෙන්නේ අන්තිම දවසේ 24 වෙනිදා ඇරෙනකොට පළවෙනිදා වෙනකන් දවස් 6ක අන්තිම ගෙවල් කුලී ගෙවපු එක. ඒ කියන්නේ පළවෙනිදා වෙනකන් ගෙවපු රිසිට් එක මේ තියෙන්නේ මේ පරිපාලන මාත්‍යාංශයට ගිහිලා නීතානුකූලව. ඊට පස්සේ මේ තියෙන්නේ විදුලි මේ ජල සම්පාදන මණ්ඩලයෙන් බිල් එක නිවැරදිව ගෙවලා සීරෝ කළා නිෂ්කාසනය කළා බාර දීපු එක. ඊට පස්සේ මේ තියෙන විදුලි වල මණ්ඩලෙන් බිල බිඳුව දක්වා ගෙවලා ඒ බාර දීපු රිසිට් එක. දීලා මේ සියල්ල මෙහෙට බාර දීලා අපි නීත්‍යානුකූලව පහුගිය පළවෙනිදා, ඒ කියන්නේ දැනට දවස් 29කට කලින් මේ සියලු දේවල් බාර දීලා ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් මේක ඊයේ මාධ්‍ය පළ වෙනවා අපි ගෙව නිල නිවාස බාර දීලා නැහැ කියලා. අපිට පොඩි අපි දේශපාලනය කරන්න ආවේ මේ අනවශ්‍ය සම්පත් භුක්ති විඳින්නවත් කිසි දෙයක් කරන්න නෙමෙයි. අපි බොහොම මහජන සේවය කළා. මහජන සේවය බිඳුවෙන් පටන් අරගෙන ප්‍රාදේශ සභාවෙන් පටන් අරගෙන පළාත් සභාවට ගිහිල්ලා පාර්ලිමේන්තුවට ආවේ අපි ජනතාවත් එක්කම ආපු ගමන් මග. එතකොට අපිට විශාල හානියක් වෙනවා මේ වගේ ප්‍රවෘත්ති පළවීමෙන්. අපි දේශපාලන වශයෙන් කිසිම වරදක් කළ නැතුව වැරදි විදියට සමාජයේ අපේ මතය හදන. එතකොට ඒකේ තියෙන පෞද්ගලිකව අපිට තියෙන බලපෑම තමයි අපිට දරුවෝ ඉන්නේ. ඊට පස්සේ බිරිඳ ඉන්නවා. අම්මා තාත්තා සහෝදරයෝ ඒ ගමන අපිට ඡන්දෙ දීපු ඡන්දදායක. ඒ අයටත් අවමානයක් වෙනවා. තමන් ඡන්දෙ දීපු මහජන නියෝජිතය වැරදි විදියට හැසිරෙනවා. ඉතින් ඒ නින්දා අපහාසෙ විඳින්න අපි සූදානම් නැහැ. ඒ නිසා මම අද දවසේ ආවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා හම්බෙන්න. එතුමාට මේ ගැන පැහැදිලි කරාම එතුමා පිළිගත්තා යම් බරදක් වෙලා තියෙන සමාජලට මේ අමාත්‍යාංශය ඇතුලේ සමහර නිලධාරීන්ට කේක පක්ෂවලට කඩේ යන නිලධාරි. ඒ කවුරු හරි දීපු වැරදි තොරතුරක් මේ. ඉතින් ඒ නිසා මම ලේකම්තුමා මහා මේක නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු කරනවා කියලා නිල නිවාසයේ නීත්‍යානුකූල ඒ කටයුතු බම් බාර දීපු එක එතුමා පිළිගත්තා. ඒ නිසා ඉදිරි කටයුතු පරිපාලනය පැත්තෙන් කරන්න තියෙන කටයුතු එතුමා ඉදිරි පියවර ගන්නවා කියලා කිව්වා. අනිවාර්ය පාලන මේක ප්‍රචණ්ඩත්වය. මේක දේශපාලන ප්‍රචණ්ඩත්වය. අපි දැන් ආණ්ඩුවක් ඇවිල්ලා ජනාධිපතිවරයෙක් පත් වෙලා අපි දැන් විපක්ෂයට ගිහිල්ලා තවමත් අර බාල දේශපාලනය කරනවා සමහර අය පුරුදු විදියට. ඉතින් ඒකයි තියෙන වැඩේ. අනිත් එක මට තමුන්නාන්සේලාට කියන්න ඕන පුළුවන් නම් මේක මාධ්‍ය දාන අපි මේ ඇවිල්ලා තියෙන්නේ රාජ්‍ය දේපල අයිති ලෙස භුක්ති විඳින්නවත් කිසි දෙයක් කරන්න නෙවෙයි. මම මගේ පවුලට අයිති මගේ තාත්තා 2000 අවුරුද්දේ අක්කර 125ක් ආණ්ඩුවට ලියලා දෙනවා. ලියලා දීලා මිනිස්සුන්ට බෙදලා දෙනවා. ගෙවල් 350ක් හදලා තියෙනවා. ඒ ඉඩමේ අපේ තාත්තගේ පෞද්ගලික ඉඩමේ. අපි රජයට ඉඩම් දීපු අය. එතකොට මගේ තාත්තට නීත්‍යානුකූලව රජෙන් හම්බෙන කුඹුරු අක්කර දෙකමාරක් ගමේ දුප්පත් කෙනෙකුට දීලා තියෙනවා. කුඹුරු අක්කර දෙකමාර. එතකොට මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදදී මේව මාධ්‍යයට කියලා නැහැ මෙච්චර කල් අපි නිකන් ලකුණු රැස් කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදදී කිව්වා කොයිට් අරමුද වලට පඩිය දෙන්න කියලා. මන්ත්‍රීවරුන්ගේ අපි ඒ පඩිය දුන්නා. මන් දන්න විදියට මමයි තව එක මන්ත්‍රීවරයෝගේ විතරයි ඒ පඩිය දීලා තිනේ. හැබැයි අපි මේව එළියට කියලා නැහැ. ඒ නිසා අපිට හරි වේදනාවක් තියෙනවා. අපි මෙච්චර යුතුකම් මහජනයා වෙනුවෙන් ඉෂ්ට කරලා තියෙද්දි අපිව හොරු ගානට දුයුසිතව ගානට මෙහෙම දාලා කටයුතු කරන එක අපිට හරි වේදනයි. නෑ මේක තියෙන්නේ මේ මහජන නියෝජිතයෝ අතුගාලම දාන්න කරන ව්‍යායාමයක්. මේ සීනි 500ක්වත් මිනිස්සුයෙකුට දීපු නැති කට්ටියක් දැන් පොරවල් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ උත්සාහ කරනවා ඇත්ත මහජන නියෝජිතයෝ එලවල දාලා මේ නිකන් බොරුවෙන් වැළඳගත්ත පොරවල් ටිකක් මෙතන ඇවිල්ලා රජ වෙන්න. ඒක තමයි තියෙන්නේ. කොහොමද ගමේ තත්ත්වය දැන්? ගම ඉතාමත් හොඳයි. පහුගිය ජනාධිපතිවරණේ මිනිස්සුන්ට හිතිලා තියෙනවා දැන් රැවටුණා කියලා. ඒ නිසා රැවටිච්ච එකට උත්තර දෙන්නේ එන 14 වෙනිදා. අපේ ඇත්තටම කියන්න ඕන කාරණයක් අපේ 10 දෙනා ඉතාමත් සක්‍රියව අපේ දිස්ත්‍රික්ක දේශපාලනය කරනවා. ඒ වගේම මුළු ආසන 4ම ගිහිලේ ඒ 10 දෙනා අපි එකට එකතු වෙලා සිලින්ඩරේ ලකුණ දිනවන්න කටයුතු කරනවා. අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි දැන් අපි ආසන 4 දුවනකොට දැන් මාලිමාවේ අය ආසන 4ට ඉන්නේ 3 දෙනා. දැන් ওই ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන මාලිමාවේ අය දැන් තංගල් ආසනයට ගියාම ෆොටෝ 3යි තියෙන්නේ. එතකොට තංගල් ආසනයට අනිත් 7 දෙනාට මන අපේ දෙන්න විදියක් නැහැ. ඒගොල්ලෝ බලපෑම් කරනවා මේ 3 දෙනාට විතරක් දෙන්න කියලා. තිස්සමහරාමට ගියාම තව 3 දෙනෙක්. ඊට පස්සේ මුල්කිරිගලට ගියාම තව 3 දෙනෙක්. බෙලියත්තර ගියාම තව 3 දෙනෙක්. ඒතර 10 දෙනාගේ ෆොටෝ කොහෙවත් නැහැ. 3 දෙනා ෆොටෝ ගහගෙන මේක නිකන් මේ අර බලපෑමක් කරලා දේශපාලන ව්‍යාපාරයක්. ඒතර කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ නේ. ඒ කියන්නේ අර 7 දෙනා
ඉතිහාසෙත් එහෙම වෙලා තියෙනවා දැන් හම්බන්තොට දිස්ත්‍රික්කේ නිහා ගලප්පති නෙවෙයි ඇත්තටම පත්වෙච්ච මන්ත්‍රීවරය ජනිත් විපුලගුණ කියලා කෙනෙක් තමයි වැඩිම මනාපරම් පත්වෙච්ච කෙනා එයා බලහත්කාරයෙන් 80 මිලියන වරම් පක්ෂයෙන් අයින් කරා දැන් දැන් කරන්නේත් ඒක ඔය ඉල්ලන අපේක්ෂකයෝ 10 දෙනාගෙන් ඉල්ලා සීමේ ලියුම් කලින් අරන් තියෙන අරගෙන ඒගොල්ලෝ ඡන්දේ වුණාම පක්ෂයට ඕන පක්ෂ මහලේකම්ට ඕන අය පත් කරගන්නවා ඊළඟට ඒක තමයි කරන්නේ දැන් මෙතකොට දැන් ඒක හිතන්න දෙයක් නෑ මේගොල්ලෝ ගොඩාක් දේවල් ගන්න හැකිලවිල දැන් ඔක්කොම ගන්නවනේ ඔක්කොම ගන්නෝ මෙච්චර කල් කියපු නැතිව සියල්ලම ගන්නෝ දැන් බදු අඩු කරනකොට බදුත් ගහනවා ඊට පස්සේ මොනවාද ණය ගන්න යකුවා ණයත් ගන්නවා ඊට පස්සේ ආරක්ෂාව ගන්න යකුවා ආරක්ෂාවත් ගන්නවා ඒ හැමදේම ගන්නවා සල්ලි එක්කම එක මොකද හරක් කියන්නේ ඔව් අපිට ආරංචි බිලියන 100ක් දුක දච්චි ගහුවා කියලා දැන් අපි දැනගත් විදිහට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට පාලනය කර ඉතාමත් සීලාචාර විදියට රටේ ආර්ථිකයේ සියලු දේවල් බේරගෙන දැන් ওই විභාගාතේ සල්ලි අච්චු ගහනවා ණය ගන්නවා කියන කෙනෙකු විදියට ඔක්කොම දේවල් කරනවා නෑ මම දැන් මේ මන්ත්‍රී පැහැදිලිුම් නැද්ද නැහැ ඔව් වර්තමානයේ ඊළඟ පාර්ලිමේන්තුවට පත් වෙන අමාත්‍යවරුන්ට කැබිනට් අමාත්‍යවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරුන්ට සීසන් එකකින් යන සයිස් එකට තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඔව්. ඒක හොඳද නැද්ද? නෑ ඒක බොහොම හොඳයි. නමුත් ඔය කියපු කවුරුවක් මේ මාසය ඇතුළතවත් ඒ තමන්ට ඒ දේවල් කරලා පෙන්වන්න බැරි වෙලා තියෙනවා. මාසෙයි. ඉතින් ඉස්සරහා අවුරුදු පහට හිතා ගන්න පුළුවන් මොකද කරන්න කියලා. මාසයක් තමන්ට කරපු දේවල් ඉවස ගන්න බැරි අය ඊළඟ පරිච්ඡේදය කොහොම කතා කරාද කියලා රටේ මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ දැන්. හරි.